मगे यूट्यूब चैनल के वीडियो बलप यालू एक मगे हालत ही बुना समृद्धि बैंक बैंक पोते साली गाने को होमद किया मम इतिंग एक है ना पोड़ा होयले बैलुआ सामान्य बैंक के साली गाने विधिये टे नेवे समृद्धि प्रजामूल बैंक साली गाने दिए इतिंग अदे मम ओयाल टे किया देनवा कोहमद लेसिंग निवेदी मम समृद्धि प्रजामूल बैंक बैंक पोते साली गाने किया ඔයාලට මොන ප්‍රශ්න තිබුණත් කිසිම දෙයකට බය වෙන්න එපා මේ නම්ම ඩාල් ඉන්නවා ඔයාලගේ හැම ප්‍රශ්නයක්ම ලේසියෙන්ම විසඳන්න ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට දැන් සමෘද්ධි බැංකුවේ බැංකු පොතක් කියන්නේ මෙන්න මේ වගේ බැංකු පොතක්නේ ඔයාලගේ අතේ මෙන්න මේ බැංකු පොත තියෙනවනම් ඔයාලටත් සමෘද්ධි බැංකුවේ බැංකු ගිණුමක් තියෙනවා මේ සමෘද්ධි බැංකුවේ බැංකු ගිණුමෙන් සල්ලි ගන්න හැමදාම බෑ සතියට විශේෂ දවසක් තියෙනවා ඔයාගේ ග්‍රාම සේවා වසම බාරව එක නියෝජිත මහත්මයෙක් හෝ මහත්මියක් ඉන්නවා. ගොඩක් දුරට සමෘද්ධි මිස් එහෙම නැත්නම් සමෘද්ධි සර් කියලා තමයි අපි යාලව හඳුනාගන්නේ. ඉතින් මෙන්න මේයා තමයි ඔයාලගේ මේ සල්ලි ගන්න ඔයාලට උදව් කරන ප්‍රධානම කෙනා. එයාගේ උදව්වෙන් තමයි ඔයා සමෘද්ධි බැංකුවේ බැංකු පොතෙන් සල්ලි ගන්නත් ඕන. ඔයාලගේ ग्राम सेवा वसमट एक दिन या व्यंकर अन्न ए दिन ओया बैंकोटे अन्न होना बैंकोटे गियाम ओयाल्ट साली गन्न मेन मे वगे रोस पाट को खाम बेनो मेन मे को माई बैंकिंग ओयाल्ट निकुत कराने मेक पुरवल देन ओन मेक पुरवल दुन मतमाई ओयाल की गिन्न मेन ओयाल्ट मुदल गन्न पुल अंगेन्न दंग अभी अम मेक पुरवाण मुलिम अब मे को अत्र මෙන්න මෙතන ඔයාගේ නම ඇතුළත් කරන්න ඕන. ඉතින් ඇත්තම කියනවා නම් සම්පූර්ණ නම ලියන්න තරම් මෙතන ඉඩමදි. ඉතින් ඒවාට මුලකුරු සමග නම ලියවනම් හොඳටම ඇති. මෙන්න මේ වගේ මුලකුරු සමග නම ලියන්න ඕන. ඊට පස්සේ අයිත් මේ කොලේ දකුණු පැත්තේ වෙන ගිණුම් අංකය කියලා තියෙනවා. මේ පෙන්වලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාගේ සමෘද්ධි බැංකු ගිණුමේ ගිණුම් අංකය සඳහන් කරන්න ඕන. मेन मेहम ओयागे गिनुम अंक संधान कर नोन दंग ए वेडे थारी दंग अभी वेड देखा करा एक नमल युवा ईट पास गिनुम अंक संधान करा दंग अभी अनवा तुंग मेनी वेदगा वेडेट मे वेडेदी अभी आपसु गनीम इलुम कर मुदल अकुरेन लिया नोन अभी गन गान अकुरेन लिया तीन मे गिनुम आईना लबे ने रुपया पंदा हाई අපිට ඊට වැඩිය ලියන්න බෑ. ඉතින් අපි 5000ම ගන්න නිසා රුපියල් 5000ක් පමණි කියලා මෙන්න මෙතන අපි ලියන්න ඕන. ඉතින් මතක තියාගන්න මේ රුපියල් කියලා ලියන්න අවශ්‍ය නැහැ. මොකද රු කියන අකුර මෙතන print කරලා තියෙනවා. ඉතින් අපි මුදල පමණයි සඳහන් කරන්න ඕන. මම 5000ක් තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා 5000ක් පමණි කියලා මෙතන ලියනවා. දැන් ඔන්නේ ඒ වැඩෙත් ඉවරයි. ඊළඟ සරල ලේසිම වැඩේ ඊට වැස්සේ කරන්න තියෙන්නේ ගන්න මුදල ඉලක්කමින් සඳහන් කරන්න. ඉතින් මේ දකුණු පැත්තේ නම් මම ඊතලෙන් පෙන්වලා තියෙන්නේ අපි ගන්න මුදල මෙතන ඉලක්කමින් ලියන්න ඕන. දැන් ඔන්න මම ඒකත් ලිව්වා. දැන් ඒ වැඩෙත් ඉවරයි. අපි දැන් වැඩ හතරක් කරා. දැන් ඊළඟ වැඩගත් වැඩේ. අපි මේ මුදල් ආපසු ගැනීමේ පත්‍රයේ වම් පැත්තට වෙන්න තියෙනවා රුපියල් 2 මුද්දරයක් මත අත්සන් දාන්න. ඉතින් මෙතෙන්ද අපි මුද්දරයක් නම් පාවිච්චි කරන අඩුයි මෙතන අපි අපේ අත්සන දැම්ම නම් ඇති. ඉතින් මං අයි ගිනුමේ අයිති ගනාලට කියලා මෙන්න මේ වගේ මෙතන අත්සන දැම්ම ඕනෝ. දැන් ඔන්න අපි අත්සනක් දාලා ඉවරයි. මේ කොලේ වම් පැත්තේ යටින්ම මේ ගිනුම අයිති ගනාගේ ජාතික හැඳුනුම්පත් අංකය දාන්න ඕන. දැන් ඔන්න මම ඒ වැඩෙත් කරා. එතකොට අපි අපේ ගිනුමේ මුදල් ආපසු ගන්න ඒ කියන්නේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ බැංකු ගිනුමෙන් මුදල් ආපසු ගන්න හරපත්‍රේ සම්පූර්ණයෙන් පුරවල ඉවරයි. මේ කොලේ දැන් අපි සම්පූර්ණයෙන් පුරවල ඉවරයිනේ. දැන් ඔයා බලන්න කොලේ අනිත් පැත්ත. මෙතනදී අපි කිසිම දෙයක් පුරවන්නේ නැහැ. මේක පුරවන්න වෙන්න වෙලාවක් තියෙනවා. මම ඒක ඔයාලට මීට ඉස්සරහට වීඩියෝ කියනකොට කියන්නම්. මෙන්න මේ පැත්ත සම්පූර්ණයෙන් පුරවල ඉවර වුණාම ඒක අපි अपे जाते हनुपता मे पुरोप मे कोलेम अपे बैंक पास तेक् अपने मुद्दा लबा दिन कौंटर बार दिन ये कौंटर निरधारी महात्म्य हो महात्म्य मेक अपे अरगेन या मुद्दा लबा दिन विस्तरे मे पशु पस संधान करला
මෙන්න මේ වගේ පසුබස සඳහන් කරලා එයා අපිට මේ කොලේ ආයිත් දෙනවා. මේ පිටු කොලේ පිටුපස මෙන්න මෙතන අපේ අත්සන ආයි දාන්න ඕනේ. ඒ කියන්නේ ගිනුම අයිතිගෙනාගේ අත්සන නැවතවතාවක් මෙතන දාන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ තමයි අත්සන දාන්න ඕනේ. ඊට පස්සේ ඒකත් එක්කම යටම තියනවා අහෙත් ගිනුම අයිතිගෙනාගේ අත්සන දාන්න. ඉතින් අන්න එතනත් අත්සන දාන්න ඕනේ. අපි දැන් ඔන්න මේ කොලේ බාර දුන්නා ඊට පස්සේ අහෙත් අපිට අතර හම්බුනාම අත්සන් දෙකක් දානවා. මෙන්න මේ වගේ අත්සන් දෙක දාන්න ඕන. දැන් මේ වැඩේ කරාම ආයෙත් අපි මේ කොලේ අර ගිනුම් පොත බාර දීපු නිලධාරී මහත්මයාට හෝ මහත්මියට දෙන්න ඕන. ඊට පස්සේ එයා අරගෙන ආයෙත් පරීක්ෂා කරලා බලලා ගිනුමේ අයිතිගෙනාට මුදල් පාස්පොතත් සමග ඩෙන්ටි කාඩ් එක ලබා දෙනවා. මෙන්න මේ ප්‍රොසෙස් එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මොන මම දන්න දේ ඔයාලට ගොඩක් සරලව ලේසියෙන් පැහැදිලිව කියලා දුන්නා. මේ කතාව කියලා දෙනකොට මගේ අදී මොනව හරි වැරදුනා නම්, ඒ කියන්නේ මොනව හරි අඩුපාඩුවක් වුණා නම් ඒ ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අපිව හැමෝම දැනුවත් කරන්න. ඒ වගේම යාළුවනේ මේ වීඩියෝ එක ගැන වාගේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලගේ ජීවිතේ ලේසි කරන තවත් වැදගත් අලුත් වීඩියෝ එකකින් නම්මඩල් වෙනවා. ඔයාලා හම්බෙන්න. ජය වේවා.